මේක හරිම විකාර රූපී ආණ්ඩුව. මේක එක අංශයක්වත් වැඩ කරන්නේ නැහැ හරියට. විශේෂයෙන්ම අධිකරණ අපි පැත්තක තියමු එතුමන්ලා ඒ කාර්ය කරන නිසා විශේෂයෙන් විධායකයා සහ ව්‍යවස්ථාදායකයා දැඩි ලෙස විධායකයා ඇතුළත් ගැටුම් තියෙනවා. ව්‍යවස්ථාදායකයා විධායකයා ඇතුළත් ගැටුම් තියෙනවා. එකිනෙකා එකිනෙකාට ඕන කරන මේ එකට කියන්නේ මේ වෙනම ප්ලැට්ෆෝම් හදන්න යනවා. ඒ ප්ලැට්ෆෝම් හදන්න ගිය වෙලාව තමයි දැන් ජනාධිපතිවරයාත් කනවනා තානාපතිවරු අගමැතිවරයාත් තානාපතිවරු කනවනවා කතානායකතුමත් තානාපතිවරු කනවනවා. එතකොට රටේ එකමුතුභාවය ගැන ජනාධිපතිතුමත් කතා කරනවා අගමැතිතුමත් කතා කරනවා. මම ගියේ ගියා පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් තියෙන දිස්ත්‍රික්ක ගානේ කතානායකතුම යනවා. මම තීයකට සහභාගී වුණා. නැකට අරක වැඩක් නොවන නිසා. ඉතින් ඒ නිසා මෙතන පේනවා හරිම මේ කවුද ආණ්ඩු කරන්නේ කාටද බලය තියෙන්නේ මොකද්ද වෙන්නේ කියන එක ගැන හරිම ප්‍රශ්නයක්. ඒ ව්‍යාකූල භාවය රට ඇතුළට ගිහිල්ලා තියෙනවා. ඒ ගිහිල්ලා තියෙන ව්‍යාකූල භාවය අපි ඔක්කොල්ලෝ අපි ඔක්කොගෙම පේන දෙයක් තමයි. ඇත්තටම ආණ්ඩුවක් තියෙනවද කියන එක. ඒ ආණ්ඩුවක් නැතිකම නිසා ඇති වෙන පශ්චත්තාපයේ දුක වේදනාව විසින් අපේ සියලුම ක්‍රියාවන් අකර්මණ්‍ය කරලා තියෙනවා. ආර්ථිකය විතරක් නෙමෙයි අපේ දෙදින් දෛනික ජීවිතයත් අකර්මණ්‍ය වෙලා තියෙනවා. ඒ අකර්මණ්‍යතාවය කොච්චරද කිව්වොත් අද දිශාවක් නැති තැනකට හරියට රුවලක් නැති නැවක් වාගේ ඔහි යනවා. කොයි වෙලාවෙ මේක ගල කැප්පෙයිද, කොයි වෙලාවෙ මේක ගොඩබිමකට යයිද, කොයි වෙලාවෙ මහසાગරේ නූදුපත් වෙයිද කිසි කෙනෙක් දන්නේ නැහැ. ඉතින් මෙවැනි තත්ත්වයක් ඇති වුනේ මේ අමනෝඥ පුද්ගලයන් නිසා. ඒ නිසා තමයි මම කියන්නේ අද අපිට තියෙන ත්‍රස්තවාදී ප්‍රශ්නය. මේ ත්‍රස්තවාදී ප්‍රශ්නේ විසඳන්න එපා. විසඳන්න නම් දේශපාලන නායකත්වයක් ඕනේ. කොහොමද දේශපාලන නායකත්වේ? ඔක්කො එක එක ඔහි යනවා. දැන් ඒක ඉවරයි කියන සමහර කට්ටිය. තව ටිකයි දෙන්නේ කියලා සමහර කට්ටිය කියනවා. නෑ තව අවුරුදු තුනක් ද යනවා කියලා කියනවා. දේශපාලන නායකත්වයක් නැතුව අලංකාර කවදාවත් ත්‍රස්තවාදී ප්‍රශ්නයක් විසඳ ගන්න බැරි වුණා. ඉතින් අද තියෙන්නේ මේ ප්‍රශ්නේ අමතක කළා. මේ කිනේ කාමගේ මුණු සුදු හොඳ කරන ප්‍රතිපත්තියකට ගිහිලා මේ රට නැත්තටම නැති කරන තැනකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ தත්ත්වය මං හිතන්නේ රටකට භයානකයි. මේක විසඳන්න පුළුවන් වෙන්නේ ඊළඟ මැතිවරණකින් පමණයි.